අද දින ධාරානිපාත වර්ෂාව තිබියදිත් අපත් සමඟ අත්වල් බැඳගෙන අප රටේ නව යුගයක්, පොදු ජනතාවගේ යුගයක්, පොඩි මිනිහගේ යුගයක්, සාමාන්‍ය ජනතාවගේ යුගයක් වෙනුවෙන් අද මේ ස්ථානයට ඒකරාශී වුණු ඔබ සියලු දෙනාටම මගේ අවංකාදර ස්තුතිය මේ අවස්ථාවේ පුදකර සිටිනවා. හිතාදර මිත්‍රවරුණි, ජනාධිපතිවරණයක් අතළඟයි. මේ ජනාධිපතිවරණයේදී මම ඔබගෙන් ඉල්ලීමක් කරනවා. මේ රටේ පොදු ජන හදගැස්ම හඳුනන මේ රටේ සාමාන්‍ය ජනතාවගේ දුක කඳුල වේදනාව අවබෝධ කරගත්ත මේ රටේ ජනතාවට සියලු දෙනාටම සෞභාග්‍යමත් යුගයක් උදා කරන සියලු දෙනාටම සංවර්ධනයේ අරුණලු උදා කරන අපේ යුගය, පොදු ජන යුගය, පොඩි මිනිහගේ යුගය බිහි කරන්නට අපිව ජයග්‍රහණය කරවන්නේ කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. හිතාදර දයාබර මිත්‍රවරුනි, මේ රටේ ඉතිහාසයේ පුරාවට ඔබතුමන්ලා ජනාධිපතිවරු පත් කරලා තිබෙනවා. මගේ පියාණන් තමයි ජංගම සේවයක් හරහා පත් වුණයින් පස්සේ පත් කරපු ජනතාවගේ දෙපතුල් ළඟට ඇවිත් ප්‍රශ්න විසඳුවේ. මම ඔබට යෝජනා කරනවා ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමග දිස්ත්‍රික්ක 25ම ජනාධිපති ලේකම් කාර්යාලවල ශාඛා නිර්මාණය කරලා ඡන්දය දෙන ජනතාවට තමන්ගේ දුක්ගැනිවිලි ඉදිරිපත් කරන්නටත්, තමන්ගේ දුක්ගැනිවිලි වලට විසඳුම් ලබා දෙන්නටත්, කොළඹ අගනුවරට ගිහිල්ලා ජනාධිපතිට ලියුම් ලබා දෙනවා වෙනුවට තමන්ගේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයට ඇවිල්ලා ජනාධිපති ලේකම් කාර්යාල ශාඛාව හරහා කාලවකවානු සහිතව විසඳුම් ලබා ගන්නා කාර්යක්ෂම රාජ්‍ය පාලනය ක්‍රියාත්මක වෙන යුගයකට අපි මුල පුරමුයි කියලා මම මේ අවස්ථාවේ යෝජනා කරනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව කිසිම සැකයක් හිතේ තබා ගන්න එපා. මේ දිස්ත්‍රික්කයේ ආසන තුනේම, ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 7ම, ග්‍රාම සේවා වසම් 295ම, ගම්මාන උපගම්මාන උපනගර 812ම ජීවත් වෙන ජාති ආගම් කුලවල පන්ති පක්ෂ බෙහෙවින් තොරව ඔබ සියලු දෙනාගේ වර්තමානයත් අනාගතයත්, ඔබ සියලු දෙනාගේ දරු පරපුරෙත් මතු පරපුරෙත් වගකීම මම බාරගන්නවා, මගේ කණ්ඩායම බාරගන්නවා, අපි බාරගන්නවයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. හිතාදර මිත්‍රවරුනි, අපේ රජයක් යටතේ ඔබට බලාපොරොත්තු වෙන්න පුළුවන් වැඩ කටයුතු කිහිපයක් පිළිබඳව මං ඔබව දැනුවත් කරන්නට සූදානම්. සමහරෙක් කියයි, ඔය හැමදාම මැතිවරණ කාලෙට ඉදිරිපත් කරන පොරොන්දු පත්‍ර කියලා. හැබැයි මං ඔබට කියන්න කැමති, මේ රටේ 76 වසරක් කිසිම දවසක මේ රටේ ඉතිහාසයේ විපක්ෂයේ ඉඳගෙන කවුරුත් වැඩක් කරලා නැහැ. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාවත් මගේ තාත්තවත් විපක්ෂයේ ඉඳගෙන වැඩක් කරලා නැහැ. එනිසා මතක තියාගන්න, මම මේ පොරොන්දු පත්‍රිකාව පුලතිසි පුරවරේ පොළොන්නරුව පුරවරේ ජනතාවට ඉදිරිපත් කරනකොට මම මේ පොරොන්දු පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ වැඩක් කරලා මහ පොළොවේ සත්‍ය යථාර්ථය පොදු ජනතාවගේ ඇස්වලට පේන්න, කන්වලට ඇහෙන්න, හදවතට දැනෙන්න ඉෂ්ට සිද්ධ කරලයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඔබගේ දැන ගැනීමට මම කියන්න කැමතියි.
198ක් සක්වල සුහුරු පන්ති කාමර තුලින් සුහුරු උපකරණ ලබා දීලා තිබෙනවා. 102196ක අද මම මේ රැස්වීමට විතරක් නෙවෙයි යාවේ. අද මේ රැස්වීමෙන් පස්සේ කැකිරාව පුරවරේ 199 වෙනි සහ 200 වෙනි සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ ඓතිහාසික වැඩපිළිවෙල අද දවසේ අපි ක්‍රියාත්මක කරනවා. මම අහන්න කැමතියි මේ රටේ ජනතාව පොඩ්ඩක් හිතලා බලන්න, වෙනත් විකල්ප විපක්ෂ කණ්ඩායම් කවුද වැඩක් කරලා ඔප්පු කරලා තිබෙන්නේ? කවුද වැඩක් කරලා ඔප්පු කරලා තිබෙන්නේ? අපි ඒ දේ කරලා තිබෙනවා. රජයේ පාසල් 87කට 104,242ක් වටිනා බස් රථ ලබා දීලා තිබෙනවා. පොළොන්නරුවේ තමන් කඩුව පාසලකට ලබා දුන්නා. මැදිරිගිරියට ලබා දුන්නා. ඊළඟ බස් එක ඇලහැර බකමූනේ මහසෙන් විද්‍යාලයට ලබා දෙන්නට මං අදහස් කරගෙන සිටිනවා. මට බස් බෙදෙනකොට කියනවා බස් මෑන්ලු. මං කියන්න කැමති බස් මෑන් ඉගෙන ගත්ත ඉස්කෝලෙටත් මම බස් එකක් ලබා දුන්නා. වෙන මොනවත් නිසා නෙමෙයි, 2022 වසරේ ඒ මට අවලාද නගපු කයියනායකයා ඉගෙන ගත්ත පාසලේ අම්මලා තාත්තලා 132ක් වැය කරලා තිබෙනවා ප්‍රවාහන වියදම් වලට. ඒ කාරණාව ගැන හිතලා තමයි මම මේ බස් රථ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරේ. මේ සක්වල වැඩසටහන් දෙකට අමතරව හුස්ම වැඩසටහන යටතේ රජයේ රෝහල් 60කට 101,832ක් වටිනා රෝහල් උපකරණ බේත් හේත් ඖෂධ පරිත්‍යාග කරලා තිබෙනවා. ඒ නිසා මම එකක් කියන්න කැමති, මම කියන දේවල් විශ්වාස කරන්න බැරියයි කියලා කියන්න එපා. හොඳට මතක තියාගන්න, මේ ප්‍රේමදාසලා කිසිම දවසක මේ රටේ පොදු ජනයා රවටන්නේ නැහැ. මේ ප්‍රේමදාසලා කරනවයි කිව්වෙත් දෙයක් අනිවාර්යෙන්ම කරනවා, කියන දේ කරනවා, ඒ වගේම කරපු දේ කියනවා. හිතාදර මිත්‍රවරුනි, දයාවර අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය, නියත වශයෙන්ම මේ රටේ කෘෂි කර්මාන්තය අපි ශක්තිමත් කරනවා, අපි දියුණු කරනවා, අපි යාවත්කාලීන කරනවා, අපි නූතනවාදී කරනවා. නව තාක්ෂණය තුළින් කෘෂි කර්මාන්තය ශක්තිමත් කරනවා. ඉඩම් අයිතියක් නොමැති අනවසරව සිටින ගොඩ ඉඩම මඩ ඉඩම අනවසර නියමානුකූල කිරීම දිනවකවානු සහිතව ක්‍රියාත්මක කරනවා. පොළොන්නරු පුරවරය කේන්ද්‍ර කරගෙන ආර්ථික අපනයන මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක කරනවා පමණක් නෙවෙයි, මම ඔබට පොරොන්දු වෙනවා, මම ඔබට ඔප්පු කරනවා, මේ රටේ ජනාධිපතිවරයා හැටියට පත් වෙලා පළවෙනි මාස 6 තුල මේ දිස්ත්‍රික්කේ වී ගොවියාගේ වීතික සහල් බවට කුඩා මධ්‍ය පරිමාණයේ හාල් මෝල් හිමියන් ලව්වල සහල් බවට පත් කරලා පොළොන්නරු දිස්ත්‍රික්කේ වී ගොවියාගේ වී නිෂ්පාදනය සහල් නිෂ්පාදනය බවට පරිවර්තනය කරලා පළවෙනි මාස 6 තුල අපනයනය කරලා ඔබට ඩොලර් ආදායම ලබා දෙන වැඩපිළිවෙල අපි සතුව තිබෙනවා. ඒක මම වගකීමෙන් කියන්නේ. වැඩපිළිවෙලත් හරි සැලැස්මත් හරි
අපිට අවශ්‍ය රාජ්‍ය බලය කියන හැන්ද. අපි මේ හැන්ද උපයෝගී කරගෙන වී මාසියාව සම්පූර්ණයෙන්ම වෙනස් කරලා කුඩා මධ්‍ය පරිමාණයේ සහල් මෝල් හිමියන්ව ශක්තිමත් කරලා වී ගොවියගේ අතට තමන්ගේ නිෂ්පාදනයට ඩොලර් ලබා දෙන යම් වැඩපිළිවෙලකට පත් වෙලා පළවෙනි මාස 6 තුල අනිවාර්යෙන් මේ දේ ඉෂ්ට කරනවා. සැලස් මතේ තියාගෙනයි අපි කතා කරන්නේ. හිතාදර මිත්‍රවරුනි, අපි හැමෝම දන්නවා කෘෂිකර්මාන්ත ශේෂ්ත්‍රයේ දැවැන්ත වෙනස් වීම රසක් සිද්ධ වෙන්නට ඕන. අද ගුණාත්මක භාවයෙන් ඉහළ බීජ නැහැ, හොඳ වර්ගයේ බිත්තර වී නැහැ. බීජ ගොවි පළවල් ටික අපි ආරම්භ කරන්නට ඕන. වගා චක්‍රය ගැන කතා කරනකොට නියමිත වෙලාවට ගුණාත්මක භාවයෙන් ඉහළ දරාගත හැකි මිලකට යෙදවුම් ටික ලැබෙන්නේ නැහැ. අපි අදහස් කරනවා ගොවියගේ නිෂ්පාදනවලට නියත වශයෙන්ම සහතික මිලක් ලබා දෙන්න. ගොවියගේ නිෂ්පාදන වැඩපිළිවෙල ගුණාත්මක භාවයෙන් ඉහළ කාර්යක්ෂම වැඩපිළිවෙලක් බවට පත් කරන්න. නව තාක්ෂණය ඔස්සේ නෙදර්ලන්තේ වගේ ඊශ්‍රායලයේ වගේ දුෂ්කර වාතාවරණයක් තුල වගා කටයුතු කරන ඒ ගොවීන්ට ලැබෙන නව තාක්ෂණය සහන ක්‍රමයට උපකරණ ලබා දීමේ වැඩපිළිවෙල ගොවි ජනතාවට ලබා දෙන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවා. නියත වශයෙන්ම අපි දන්නවා එක්තරා කණ්ඩායමක් දක්ෂයි ගොවි ජන සේවා මධ්‍යස්ථාන පුච්චන්න. අපි ඔබට කියනවා ගොවි ජන සේවා මධ්‍යස්ථාන පුච්චන වැඩේ නෙමෙයි අපි කරන්නේ. හැම ගොවි ජන සේවා මධ්‍යස්ථානයකටම පුංචි පරිමාණයේ වගා කටයුතු කරන පොඩි ගොවියට යන්ත්‍ර කට්ටලයක්, ට්‍රැක්ටර් කට්ටලයක්, සාධාරණ මිලකට තමන්ගේ වගා කටයුතු කරගෙන යාම සඳහා ලබා දෙන්නට අපි කැප වෙනවා කියන එක මම ඔබට මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. වාරි පුනරුත්ථාපන වැඩසටහනකට අපි ප්‍රවේශ වෙන්නට ඕන. පාංශු සංරක්ෂණ වැඩසටහනකට අපි ප්‍රවේශ වෙන්නට ඕන. නියත වශයෙන්ම රටේ ආහාර සුරක්ෂිත භාවය තහවුරු කරන ඔබ, ඔබගේ නිෂ්පාදන දේශීය වෙළඳපොළට පමණක් නෙවෙයි අපනයන වෙළඳපොළ දක්වා ගෙන යන නව යුගය බිහි කරන්නට ඔබ අපිට වරම ලබා දෙන්න, ඔබ අපට හයිය ලබා දෙන්න, ඔබ අපට ශක්තිය ලබා දෙන්න. දයාබර හිතාදර මිත්‍රවරුනි, විශේෂයෙන්ම අද දවසේ මේ වැදගත් මොහොතේ කෘෂිකර්මාන්ත ශේෂ්ත්‍රයට අපි මුල් තැන ලබා දෙනවා වගේම නිෂ්පාදන කර්මාන්ත ශේෂ්ත්‍රයට මැනිෆැක්චරින් ඉන්ඩස්ට්‍රීස් වලට අපි මුල් තැනක් ලබා දෙනවා. ගොවියා රැකගෙන ඉදිරියට යනවා වගේම යාන්ත්‍රීකරණ යුගයේ කාර්මික විප්ලව ක්‍රියාත්මක වෙන යුගයේ නිෂ්පාදන කර්මාන්ත වලට අපි මුල් තැන ලබා දෙනවා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ඇඟලුම් කම්හල් 200 වැඩසටහන ක්‍රියාත්මක කරනකොට මොකද කිව්වේ? සුද්ධියන්ට යට ඇඳුම් මස්සන්න හදනවයි කියලා. ප්‍රේමදාසට දැන්න මම කියන්න කැමති, ඇඟලුම් කර්මාන්ත ශේෂ්ත්‍රයේ ශක්තිමත් කරමින් අපි ඊළඟ පියවරට යන්නට ඕන. ඒ තමයි ඉලෙක්ට්‍රොනික්ස් නිෂ්පාදනය. ඒ තමයි මයික්‍රෝචිප්ස් නිෂ්පාදනය. ඒ තමයි නව තාක්ෂණික මෙවලම් නිෂ්පාදනය.
මේ ප්‍රාලේ කොට්ටාස හත කේන්ද්‍ර කරගෙන කර්මාන්ත පුරවරල් ආරම්භ කරලා කර්මාන්ත ශාලා ගමට ගෙන එන එක ප්‍රේමදාස මැතිතුමාගෙන් පස්සේ කයිවාරුවට පමණයි සීමා වුණේ. අපි කයිය නායකලා නෙමෙයි, අපි වැඩ කරන නායකලා. අනිවාර්යෙන්ම ඒ ප්‍රතිපත්තිය මහපොළොවේ යථාර්ථය බවට පත් කරනවා, පත් කරනවාමයි කියන එක මම ඔබට මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. තොරතුරු තාක්ෂණ විප්ලවය අපි මේ රටේ සත්‍යයක් යථාර්ථයක් බවට පත් කරනවා. මට කයිය නායක බනිනවා, බෙදිල්ලෙන් රට හදන්න බැහැලු. මං අහන්න කැමති, කම්පියුටර් නැති පාසලට කම්පියුටර්ස් දෙන එක වරදක්ද? ස්මාර්ට් බෝඩ්ස් නැති පාසලට ස්මාර්ට් බෝඩ්ස් දෙන එක වරදක්ද? ප්‍රින්ටර් යන්ත්‍ර නැති පාසලට ප්‍රින්ටර් යන්ත්‍ර දෙන එක වරදක්ද? ඩික්ෂනරිස් ලබා දීම, ශබ්දකෝෂ ලබා දීම, නර්තන කණ්ඩායම් වලට ඇඳුම් කට්ටල ලබා දෙන්නට මූල්‍ය පහසුකම් ලබා දීම, මේව වැරදි දේවල්ද? මම කයිය නායකට කියන්න කැමතියි, මම ඔයගොල්ලෝ වගේ මත්ද්‍රව්‍ය බෙදන්නේ නැහැ, මත්පැන් බෙදන්නේ නැහැ, දුම්වැටි බෙදන්නේ නැහැ. මම රටවටේ බෙදාගෙන යන්නේ නවීන තාක්ෂණික තොරතුරු තාක්ෂණ දැනුම. අපේ රටේ රජයේ පාසල් 10,096ක දූ දරුවන් 41,00,000යි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. පොලතිසි පුරවරේ සංචාරක කර්මාන්තය අපි දියුණු කරනවා. පරිසරය කේන්ද්‍රීයව, ජාතික වනෝද්‍යාන කේන්ද්‍රීයව, සංස්කෘතික උරුම කේන්ද්‍රස්ථානයන් කේන්ද්‍රීයව සංචාරක කර්මාන්තය දියුණු කරමින් සංචාරක ලොක්කොන්ටේක ප්‍රතිලාභ ලැබෙනවා වගේම සංචාරක පොට්ටොන්ටත් සහන ලැබෙන සංචාරක කර්මාන්තයක් අපි නිර්මාණය කරනවා. ඒ වගේම අපි පරිසරය සුරක්ෂා කරන්නට ඇපකැප වෙනවා. ගොවි ජනතාවගේ පාරම්පරික ගොවි විම්ටික වගාව වෙනුවෙන් යොමු කරන්නට අපි අනිවාර්යෙන්ම ජාතික යුතුකමක් හැටියට ඒ දේ ඉෂ්ට සිද්ධ කරනවා. වනාලි මිනිස් ගැටුමට මැදිහත් වී සිටින ජනතාවට නිවැරදි ජාතික ප්‍රතිපත්තියක් තුළින්, ජාතික ඉඩම් පරිහරණ සැලැස්මක් තුළින් වනාලි මිනිස් ගැටුම අවම කරන්නට අපි කටයුතු කරනවා. ශුද්‍ර මූල්‍ය ණය මර උගුලේ හිර වෙලා සිටින අපේ අහිංසක කාන්තාවෝ, අපේ අහිංසක දරු පවුල් ටික ශුද්‍ර මූල්‍ය ණය මර උගුලෙන් අපි බේරගන්නවා. කාන්තා කේන්ද්‍රීය ගෘහ මූලික පවුල් ලේකකවල වගකීම බාරගෙන ඒ අය වෙනුවෙන් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. පුලතිසි පුරවරේ අපේ ආදරණීය ජනතාව පවුල් විශාල ප්‍රමාණයක් විසිතුරු මත්ස්‍ය ව්‍යවසායකින් හැටියට කටයුතු කරනවා. අදර මැදියන්ගේ ගොදුරන් බවට පත් නොවි ජාත්‍යන්තර වෙළඳපොළ විසිතුරු මත්ස්‍ය ව්‍යවසායකින් සමග ඍජුව සම්බන්ධ කරලා ඔබගේ ඒ කර්මාන්තය දියුණු කරන්නට කටයුතු කරනවා. විසිතුරු මල් වගා කරන ගොවි ජනතාවගේ නිෂ්පාදනය අපනයන වෙළඳපොළට යොමු කරන්නට අපි වැඩපිළිවෙලක් සකස් කරනවා. පතල් කර්මාන්තේ නියලී සිටින මහවැලි ගඟ ආශ්‍රිතව ඇලහැර බකමූණ අතරගල්ලාව කිරියෝය කුමාරැල්ල දියබෙදුම කලහගල පරාක්‍රම සමුද්‍රයේ අක්කුරේ නුවරගල යනාදී බල ප්‍රදේශවල නිත්‍යානුකූලව ඒ කර්මාන්තයේ ක්‍රියාත්මක කරන අයට ලබා දිය යුතු
නිත්‍යානුකූල පහසුකම් ටික අපි ප්‍රවර්ධනය කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ පුලදේශි පුරවරය තොරතුරු තාක්ෂණ රාජධානිය බවට අපි පත් කරනවා. පොළොන්නරු දිස්ත්‍රික්කයේ හැම පාසලක්ම ස්මාර්ට් පාසලක් බවට පත් කරනවා. පොළොන්නරු දිස්ත්‍රික්කයේ තොරතුරු තාක්ෂණ දැනුම ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රියව, පරිගණක විද්‍යාව ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රියව, කොළඹ හතේ ඕවසී ස්කූල් එකට, එලිසබත් මොය ස්කූල් එකට, කලම්බු ඉන්ටර්නැෂනල් ස්කූල් එකට යන කයියනායකලගේ දරුවන්ට වගේ ඒ අයට පහසුකම් දෙනවා. වගේම ජාත්‍යන්තර පාසල් වලට තිබෙන පහසුකම් ටික පොළොන්නරු දිස්ත්‍රික්කයේ පාසල් වලටත්, රටේම තියෙන රජයේ පාසල් 10,096ටම ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඒ අධ්‍යාපනය නවීකරණය කිරීම අපි විශ්වවිද්‍යාල පද්ධතියට ක්‍රියාත්මක කරනවා. අධ්‍යාපන පද්ධතියේ ප්‍රාථමික හෝ වේවා, ද්විතීක හෝ වේවා, තෘතීක හෝ වේවා, මේ හැම අංශයකම තිබෙන මානව ප්‍රශ්නවලට, මානව සම්පත් ඌනතාවයට, භෞතික සම්පත් ඌනතාවයට අපි අනිවාර්යයෙන්ම විසඳුම් ලබා දෙන්නට කැප වෙනවා. ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කරන්නට, සෞඛ්‍ය ක්ෂේත්‍රය ගොඩනගන්නට අපි රෝහල් පද්ධතිය නවීකරණය කරනවා. විශේෂයෙන්ම CKDU ප්‍රශ්නය නිසා මහා හානියකට ලක් වී සිටින මේ පුලදෙසි පුරවරේ අපේ ආදරණීය ජනතාවට දැනට තිබෙන පහසුකම් තවදුරටත් ශක්තිමත් කරලා, තවදුරටත් නවීකරණය කරලා අහවල් දේ ආරම්භ කරේ අර ජනාධිපතිවරයා, මේ දේ ආරම්භ කරේ මේ අගමැතිවරයා. ඒ නිසා අපි ඕව පැත්තකට දාන්න ඕනේ කියන මේ රටේ තිබුණු ඒ මජර දේශපාලන සංස්කෘතියට නැවතීමේ ලකුණ තබලා, කවුරු හරි මේ දිස්ත්‍රික්කයට හොඳක් කරා නම් ඒ හොඳ දේවල් පැත්තකට අයින් කරනව වෙනුවට ඒව ශක්තිමත් කරලා, ඒව වැඩි දියුණු කරලා. ඒ වගේ මම කියන්න කැමතියි, අපිටත් අඩුපාඩුකම් තිබෙනවා, අපිටත් අගහිඟතාවයන් තිබෙනවා, අපිටත් ඌනතාවයන් තිබෙනවා. ඒ අඩුපාඩුකමුත් මගහරවාගෙන ප්‍රශස්ත, ප්‍රබුද්ධ, පිරිසිදු රාජ්‍ය පාලනයකට ඔබ සූදානම් වන්නේ කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. හිතාදර මිත්‍රවරුනි, සමහරු කියාගෙන යනවා අමාරු වෙලාවක රට බාර අරගෙන රට හරි පැත්තට හැරෙව්වලු. ඇත්තටම මොකද්ද වුනේ? රට කාපු හොර බහුතරයේ පිහිටෙන් රට බංකොලොත් කරපු විනාශකාරී පවුල් පාලනේ පිහිටෙන් ආශිර්වාදෙන් කවදාවත්ම යන්නට බැරි මහපුටුවට ගිහිල්ලා රට කාපු හොරු ටික අද ආරක්ෂා කරනවා. මම ඔබට පැහැදිලිවම කියන්න පුළුවන්, වගකීමෙන් කියන්න පුළුවන්, රට කාපු රාජපක්ෂලත් එක්ක ඩීල් එකක් නැති එකම දේශපාලන පක්ෂය සමගි ජන බලවේගයයි සමගි ජන සන්ධානයයි. හොඳට හිතලා බලන්න, අපේ බුද්ධි මණ්ඩපය, අපේ නීතිඥ මණ්ඩපය ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරලා හතරෙන් එහෙක තීන්දුවක් මේ රටේ බංකොලොත් රටේ විපතට අසහනයට පත්තුණු 120,000 වූ ජනතාව වෙනුවෙන් අපි ඒ තීන්දුව අරගෙන ඉවරයි. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුව අරගෙන ඉවරයි. මම අද රැස්වීමට
ෆයිල් මිටි උස්සගෙන ඇවිල්ලා මම කියන්න ගියේ නැහැ බලය දෙන්න එතකොට හොරු අල්ලන්නම් කියලා. විපක්ෂයේ ඉඳගෙනම රට විනාශ කරපු කණ්ඩායම නීතිය හමුවට ගෙන ආපු මේ රටේ ජනතාව වෙනුවෙන් වන්දි ලබා ගත හැකි උසාවියේ තීන්දුවක් ගත්තේ සමගී ජන බලවේගේ අපි කියන එක මම මේ අවස්ථාවේ ඔබට කියන්න කැමතියි. ඒ නිසා අවසාන වශයෙන් මම ඔබට කියන්න කැමතියි, මම නම් ජීවිතේට රාජපක්ෂලා දිනවන්න කැන්වසින් ගිහිල්ලා නැහැ. මම නම් ජීවිතේට රට විනාශ කරපු රාජපක්ෂ පවුල වෙනුවෙන් කතා පවත්වලා නැහැ, වේදිකාවල් වල නැගලා නැහැ. දැන් රාජපක්ෂලා බලයට ගෙනල්ලා රට විනාශ කරලා මේගොල්ලෝ කියන සුදුනෝ වගේ අපි නම් 76 වසරක ආණ්ඩු කරේ නැහැලු. මං අහන්න කැමති, කාලයක් කෘෂිකර්ම ඇමති හැටියට හිටියේ නැද්ද? කාලයක් වාරි මාර්ග ඇමති හැටියට හිටියේ නැද්ද? කාලයක් දීවර ඇමති හැටියට හිටියේ නැද්ද? කාලයක් සංස්කෘති ඇමති හැටියට හිටියේ නැද්ද? හිටියා. මේ ඔක්කොම හිටියා. හිටියා විතරක් නෙමෙයි, රාජපක්ෂලගේ කුලි හේවායන් හැටියට රට බංකොලොත් කරන ගමනේ මේ කය්‍ය නායකලත් කොටස්කරුවන් කියන එක මම ඔබට කියන්න කැමතියි. ඒ නිසා මම එකක් කියන්න කැමතියි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 7 වසම් 295ක ගම් නගර 812ක පක්ෂ භේදයකින් තොරව ජීවත් වෙන ඔබ මොහතකට හිතන්න, රණසිංහ ප්‍රේමදාසගේ පුතාට මේ රටේ ජනතාවට සේවයක් කරන්න අවස්ථාවක් දෙනවද නැද්ද? ජනතා තීන්දුව ඔබ අතේ, මේ රටේ දුප්පත්කම තුරන් කරන්නට රණසිංහ ප්‍රේමදාසගේ පුතාට අවස්ථාවක් දෙනවද නැද්ද? තීන්දුව ඔබගේ අතේ, මේ රටේ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් මහා පරිමාණයේ කර්මාන්තකරුවන් ශක්තිමත් කරන්නට ප්‍රේමදාසගේ පුතාට අවස්ථාව දෙනවද නැද්ද? තීන්දුවගේ අතේ මේ රටේ බිම්මංගලක අයිතියක් නැති සිරිල් පුරවැසියන්ට ඉඩමේ අයිතිය දීලා, වගාබිමේ අයිතිය දීලා, ගොඩ ඉඩමේ තමන්ගේම නිවසක් තුල ජීවත් වීමේ ඒ අභිමානවත් ජන ජීවිතය නිර්මාණය කරන්නට ප්‍රේමදාසගේ පුතාට අවස්ථාව දෙනවද නැද්ද? තීන්දුව ඔබේ අතේ. දයාබර පුලතිසි පියවරේ, පුලතිසි පුරවරේ, අම්මේ තාත්තේ, සහෝදරයා සහෝදරිය, මිත්‍රවරුනි, බංකොලොත්තුණු අපේ රට අභිමානවත් ආකාරයෙන් පොදු ජනතාවට වැඩි බරක් නොදී ජාත්‍යන්තරයත් සමග නිවැරදි ගනුදෙනුවකට ගිහිල්ලා ගොවියා, ධීවරයා, කම්කරුවා, දුප්පතා, ව්‍යාපාරිකයා, ස්වයං රැකියාලාභියා ජන සමාජයේ පහළ සිට ඉහළ දක්වා, ඉහළ සිට පහළ දක්වා ඔබගේ ජන ජීවිතය ආරක්ෂා කරමින් බංකොලොත් රට බංකොලොත් භාවෙන් මුදවා ගැනීමේ වගකීම ප්‍රේමදාසගේ පුතාට දෙනවද නැත්ද කියන එක ඔබ තීන්දුව කරන්න, පොළොන්නරුවේ ජනතාව තීන්දුව කරන්න, රටේ ජනතාව තීන්දුව කරන්න, මගේ මාතෘභූමියටත් මාතෘභූමියේ 120,000 ජනතාවටත් ජයෙන් ජයම වේවා. අපේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට නායකත්වය දෙන කිංස් නෙල්සන් මැතිතුමා, එම්.එම්. ඩොනල් සංවිධායකතුමා, සුනෙත් සංවිධායකතුමා, දිස්ත්‍රික් සංවිධායකතුමන්ලා, ඒ වගේම මම බොහොම ආඩම්බර වෙනවා අපේ නන්දසේන හේරත් මැතිතුමා වාමවාදී දේශපාලනයක් අනුගමනය කරලා මැද මාවතේ යන සමග ජන බලවේගයක් අපිත් සමගත් එකතු වීම අපිට ලොකු ආඩම්බරයක්.
තිලක්වී මහලේකම් මැතිතුමා වාමවාදී දේශපාලනයක් අනුගමනය කරලා මැදමාවතේ යන අපිත් එක්ක එකතු වීම අපිට ලොකු ආඩම්බරයක්. තමන් කඩුව කොට්ටාසේ තමන්ගේ පළාත් පාලන ආසනය ඡන්දෙන් ජයග්‍රහණය කරලා ජනතා විමුක්ති පෙරමුණේ සිට සමගි ජන බලවේගයකට එකතු වුණු බණ්ඩාර මන්ත්‍රීතුමා අපිත් එක්ක එකතු වීම අපිට ආඩම්බරයක්, අපේ පක්ෂයට ආඩම්බරයක්. ඒ නිසා ආදරණීය මිත්‍රවරුනි, මම ආරාධනා කරනවා මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජීවත් වෙන සියලුම දෙනාට අපිත් එක්ක අත්තල් දැනගන්න. ඒකට හේතුව මනුස්සකම තියෙන්නේ මෙතන, මානුෂීයත්වයේ තියෙන්නේ මෙතන, ජනතාව කෙරෙහි දයාව, අනුකම්පාව, ආදරය තියෙන්නේ මෙතන. ඔය හැමදේම එකතු කරගෙන දුකෙන් පෙළෙන ජනතාව දුකෙන් මුදවන්නෙත් මෙතනින් කියන එක, සමගි ජන බලවේගෙන් කියන එක, සමගි ජන සංධානෙන් කියන එක ප්‍රකාශ කරමින් මට සවන් දුන් ඔබ සියලු දෙනාටම ජය වේවා, ජය වේවා. සජිත් ප්‍රේමදාස මෙතුමන්ට අලුත් දියුණු පොළොන්නරුව පුරවරයකට මුල පුරමු. පොළොන්නරුව දිස්ත්‍රික්කයට ජය වේවා. පොළොන්නරුව ජනතාවට ජය වේවා. අලුත් සංවර්ධනයකට මුල පුරමු. අලුත් රටකට මුල පුරමු. ජය වේවා, ජය වේවා, ජය වේවා.